Hi, welcome to my channel. අද අපි කතා කරන්න යන්නේ මේ body types පිළිබඳව. එක එක නැත්නම් ශරීර වර්ග පිළිබඳව. එතකොට මේ අවාදෙන් සර්ච් කරලා බැලුවොත් ශරීර වර්ග තුනක් හම් වෙයි. Ectomorph, mesomorph, endomorph. ඔය වර්ග තුන තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ කපහටම බලන්නදී අයි මේ මම ශරීර වර්ග ගැන කතා කරන්න කියලා. ඒකට හේතුව තමයි මං කිව්වා ෆැට් ලොස් වීමේ මූලික සංකල්පය ලෙස ඔයා ඔයාට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා අඩුවෙන් කෑවොත් ෆැට් බර්න් වෙනවා, ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කෑවොත් ෆැට් තැන්පත් වෙනවා කියලා. ඒුණාට දැන් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එන්නේ නැති මම කියන්නේ තමන් කන්න වෙන කැලරි ප්‍රමාණය කීයද, ඒක හදාගන්නේ කොහොමද කියන එක. ඒක ගැන කියන්න කලින් අපි මෙන්න මේ බොඩි ටයිප්ස්, ඔයාගේ බොඩි ටයිප් එක හඳුනගෙන ඉන්න ඕනේ මොන බොඩි ටයිප් එකද ඔයා ඇති කියලා. දැන් නිකන් සර්ච් කළ බැලුවොත් මේ එක එක බොඩි ටයිප්ස් වලට එක එක ලක්ෂණ දීලා තියෙනවා. මේ කියන්නේ එක්ටොමෝර්ෆ් නම් මේ විදිය. දැන් අපි මෙතන අපිට වැදගත් වෙන්නේ මෙටබොලික් රේට් එක නැත්නම් පරිවෘත්තීය වේගය විතරයි. දැන් කට්ටි ඉන්නවනේ කියන්නේ මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. දැන් කට්ටි අඳුරනනේ හොඳටම කනවා, ඕන තරම් කනවා ඒත් මහත් වෙන්නේ. ඒ වගේ සමහර කට්ටි ඉන්නවා කෑම දැක්ක විතරයි මහත් වෙනවා කියලා කියන්නේ. මම කෑමක් දැක්කත් මහත් වෙනවා. අර ඒ වගේ එහෙම කතා හෙන්නේ ඒකට හේතුව ඔය බොඩි ටයිප් එකේ වෙනස්කම් නිසා තමයි. ඒකවල ඔය පරිවෘත්තීය වේගය. දැන් අපි හිතමු අපි ගමු එක්ටොමෝර්ෆ් කියලා කියන්නේ පරිවෘත්තීය වේගය වැඩිමයි. අර කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියන්නේ. ඒකවල තමයි එක්ටොමෝර්ෆ් ලා. එතකොට එන්ඩොමෝර්ෆ් ලා කියන්නේ ඔය කෑම දැක්කත් මහත් වෙනා කියලා කියන්නේ පොඩ්ඩක් ආපු ගමන් මහත් වෙන කට්ටියයි. මොකද ඒගොල්ලන්ගේ පරිවෘත්තීය වේගය සෑහෙන අඩුයි. ඒතර ඔය දෙක අතර සාමාන්‍ය විදිහට කෑවම් මහත් වෙන්නේ නැහැ. ඉතින් අර සාමාන්‍ය අඩු බොඩි ෆැට් පර්සන්ටේජ් එකක් තියෙනවා. හොඳ මසල්, ඒ කියන්නේ මසල් මාස් එකකුත් තියෙන ඔය අතරමැදින් ඉන්න අය තමයි මිසමෝෆ් කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ පරිවෘත්තීය වේගය අර දෙක අතරමැද තියෙන්නේ. එතකොට අපි දැන් ගත්තොත් දැන් බොඩි ටයිප් එක ගත්තොත් අපිට වාට කියන්නේ මේ මම කෙලින්ම මෙහෙම කියන්නේ ගොඩවල් තුනකට අපිට බෙදන්න බෑ. මේක ස්පෙක්ට්‍රම් එක කියන්නේ එක්ටොමෝර්ෆ් ඉඳන් එන්ඩොමෝර්ෆ්ට පටන් ගත්තොත් මම පෙන්නන්න නිකන් මේ නිකන් ඉඳපු ප්‍රස්තාරයක්. මේ වගේ තමයි අපිට මිනිස්සු ටික ගණනය කරොත් මේ වගේ ප්‍රස්තාරයක් වගේ තමයි එන්නේ. මොකද එක එක්කෙනෙක් කෝලේකත් එක කොනකට කියන්නේ කාණ්ඩයකට විතරක් සීමා කරන්න බෑ. අර එක පැත්තකට බර වෙනවා. එතකොට එයා ඒ දැන් එක්ටොමෝර්ෆ් පැත්තට බරයි නෑ. කියන්නේ හයි මෙටබොලික් රේට් එකක් තියෙනවා නම් එයාව එක්ටොමෝර්ෆ් කියලා කියන්නේ. එතකොට මෙසෝමෝර්ෆ් පැත්තට බරයි නම් එයාගේ මෙටබොලික් රේට් එකේ අතරමැද නම් මෙසෝමෝර්ෆ් කියන්නේ. ඉතින් මෙටබොලික් රේට් එක අඩු කට්ටියට එන්ඩොමෝර්ෆ් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් මේක දැනගන්න ඕනේ වාට ඕනේ කැලරි ප්‍රමාණය ගන්න කරාට පස්සේ. මොකද හිතන්නකෝ උදාහරණයක් විදියට දැන් එකම බර තිබ්බට මෙටබොලික් රේට් එක වෙනස් නම් මම ඊළඟ වීඩියෝ එකේ කියන කැලරිස් ගන්න කරන් පටන් කොහෙන් හරි පටන් ගන්න එපා. ඒ පටන් ගන්න කරන්නේ කොහොමද කියලා. ඒකට දැන් මේක කතා ගන්න හේතුව තමයි දැන් පරිවෘත්තීය වේගය සම වෙනස් දෙන්නෙත් එකම කැලරි ප්‍රමාණය ගන්න කිරීමකින් ආවොත් ඒක හරියන්නේ නැහැනේ. ඒතකොට තමන්ගේ බොඩි ටයිප් එක ඉස්සලා අඳුරගෙන තියාගන්න ඕනේ. එතකොට ඒක තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. තව මම දාන්නම් මේ උඩින් පොල් එකක් ඕගලන්ට මේ වෝට් කරන්න පුළා ඔයගොල්ලෝ හිතන විදිහට ඔයගොල්ලන්ගේ බොඩි ටයිප් එක මොකද්ද කියලා ඔය වර්ග තුනේ. එතකොට තව කියන්නේ තියෙන්නේ channel එක තම subscribe කරලා නැත්නම් subscribe කරන්න.